1947 සැප්තැම්බර් 21 වනදා උපත ලැබූ අනුලා මින්නිස් අනුලා බුලත්සිංහල නමින් ප්‍රකට වන්නේ ප්‍රවීණ නාට්‍යවේදී ලෝෂන් බුලත්සිංහලයන් සමග විවාහ වීමෙන් පසුවයි. ආර්.ආර්. සමරකෝන් සෝරින්ගේ කුලඳුල් නිර්මාණය වන ලෙඩක් නැති ලෙඩෙක් වේදිකා නාට්‍ය ඔස්සේ 1965 වසරේදී අනුලා බුලත්සිංහල මහත්මිය පළමු වරට වේදිකාවට පිවිසියා. ලූෂන් බුලත්සිංහලයන්ගේ තාරාවෝ ඉගිලිති වේදිකා නාට්‍යයේ පළමු නිෂ්පාදනය සඳහාද ඇය රංගනයෙන් දායක වුණා. අනතුරුව ඉදිරිවීර සරචන්ද්‍ර, හෙන්රි ජයසේන, බර්ටී ගලහිටියාව වැනි ප්‍රවීණයන්ගේ නිර්මාණ හරහා වේදිකාවේ දිගු දුරක් යන අනුලා බුලත්සිංහල මහත්මිය වඩාත් ජනප්‍රිය වූයේ රතු හැට්ටකාරී නාට්‍යයේ දීකිරි දීකිරි ගීතයෙන්. දයානන්ද ගුණවර්ධනයන්ගේ මధుර ජවනිකා නාට්‍යයේ නීනගේ සූතුව ගීතයේද මෙරට ප්‍රේක්ෂකාගාරයේ මතකයේ මැකී නොයන තවත් ගීතයක්. තදින්ම සූදුව එතනයි නිලධාරි ඇවිත් නිතර පනින්න බෑ අල්ලන්නට ආණ්ඩුවත් බයයි මිතුර. අනුලා බුලත්සිංහල මහත්මිය, අසන්දි මිත්තා, මහින්දාගමනී ආදී සිනමා නිර්මාණ හරහා මෑත ඉතිහාසයේ රිදී තිරේ ආලෝකවත් කළා. මෙම අසහාය රංගන ශිල්පිනිය පසුගිය සැප්තැම්බර් 11 වනදා අවසන් වරට වේදිකාවට පාතැබුවේ රාජ්‍ය නාට්‍ය උළෙලේදී කලාකරුවෙකුට ජීවිතයේ එක්වරක් පමණක් පිරිනමින නාට්‍ය කීර්ති සම්මානය පිළිගැනීම සඳහායි. හර්ෂ බුලත්සිංහලට සහ ඉන්ද්‍රචාපා දියණියට ආදරණීය මවක් වූ අනුලා බුලත්සිංහල මහත්මිය සිය සැමියාවන ලූෂන් බුලත්සිංහලයන් හට ආදරණීය බිරිඳක් බවට පත් වූයේ ඔහුගේ නිර්මාණ දිවියටද ශක්තියක් දෙමින්. ජීවන වේදිකාවෙන් බැස යන රතු හැට්ටකාරියට සුභ ගමන්.